නිමේෂ් මදුවන්ත ඔවුසඒ කෙනෙක් නමන්නේ එතුට පිරිිපසින්න කට්ටිකව සපෝටස්ලා ඕකේ මට පේන විදියට නම් හොඳ වැඩකාරයෝ ටිකක් ඉති පොඩ්ඩ වැඩ පෙන්නලවාන් පෙන්න්නටක අපිට පො කරන වැඩ මොක ඒක සප්‍රයිස් අපි ලංකායි පලනිවට බෝම්්‍රිකින් ඇක්ටක් කර ජුතිටන් ්‍රේදිකා අහ දැන් කරන්න යන ඇක්ටක සලද සප්‍රයිස් එක්වේ ගිය පාරක්ටිකරට මේ පාරක්ටික සුප්‍රී කිලි හිතර ඕක පුතා වැරිගොඩ් ක්‍රේට් කොන්ෆිඩන්ස් ගෝෆෝරේ මෑන් It's really painful. Nimesh, that is sick. That's crazy. But hita ganna ba? Mage bada ettharama ridenawa. Ara nika mokaddo vela wage. Like I feel like motion sickness. That was so good. So good. Mage me at see can you feel it? It's like super cool. Fantastic. Ma hitane me ape police මහත්තේ හරි හිර ගෙදර හරි කව සිකියුරිටි ගාඩ් නේද හිටියේ ඔයාට පව් ඔයා පව් සහ අර කවුද අරංගාවේ පොඩි එකේ ලොකු බඩක් එක එයා ඊට වඩා පව් එයාට වෙච්ච මුකුත් දැක ගන්න හම්බු නැති එක නිමේෂ් මේකට කියන්නේ බෝන් ෂිෆ්ටින් කියලා නේ බෝන් බ්‍රේකින් බෝන් බ්‍රේකින් whatever that is I can only imagine how painful it must be මං හිතන්නේ දෙයෝ ආව හදලා තියෙන හරි මමතු විදියකට ඇටකටු ටික අපේ වගේ නෙමෙයි හදලා තියෙන වෙනම ප්ලේස්මන්ට් එකක් දාලා තියෙන්නේ. It was fabulous. It is fantastic but overall
මම ගොඩාක්ම ඇවෙන් සූප කැලි ප්‍රජලස් එකක් පිලි ඩෝෂස් කියලා මගේ ඔගලගේ ෆස් ටක්ටක දැවස් පලෙන්ඩි දැවස් ෆැන්ටස්ටික් හැවින් සෙට් දැට් යු ගස් ඇත් ත්‍රූ ටු ද නෙක්ස්ට් රවුන්ඩ් කංග්‍රැචුලේෂන්ස්. ලස්සන ඇක්ටක සමස්තයක් වශයෙන් ගත්තහම ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් මං මට දැනිච්ච විදිහට නම් කෞතුකාගාරයක පිළිම වලට පණ ඇවිත් එහෙම නේද ඔගල ඉදිරිපත් කළේ? ඔව් මිස්. කෞතුකාගාරයක පිළිම වලට පණ ඇවිත් ඒ අයට ඒ අය කරන ඒ සංසිඳීම් ටිකක් තමයි ඉදිරිපත් කරේ. මම කැමති ඇක්ටකට අලුත් දෙයක් කරන්න උත්සාහ කරපු එක ගැන මම සන්තෝෂ වෙනවා. නමුත් ගිය සැරේ ඇක්ටකත් එක්ක සංසන්දනය කළ බලද්දී මම ඒකට ගොඩාක්ම කැමති, ගොඩාක්ම ප්‍රියයි. ඉතින් කෙසේ නමුත් ඔගල ඉතාමත්ම දක්ෂ කණ්ඩායමක්, ඊළඟ වට ඉතාමත්ම අභියෝගාත්මක තරඟ වටයක් වේවි. ඉතින් ඒ නිසා ගොඩාක් මහන්සිලා වැඩ කරන්න වෙනවා. ඔගලට සුබපතනවා. ඊළඟ වටේට මම යෝජනා කරන්න කැමති ඔගලව. Thank you miss. මට එක ප්‍රශ්නයක් අහන්න තියෙනවා. ඔය ට්‍රැක් එක උගලන් කරපු එකක් නැත්නම් වෙන කාගේ ට්‍රැක් එකක්ද ඔබ? අපේ සර්ලා දෙන්න එකතු වෙලා තමයි මේ ට්‍රැක් එක හැදුවේ. ඔකේ. කොසලා දෙන්න ඉන්නව මෙතන? සර්ලා දෙන්න ඉන්නව. එදෙන නෙන්න ගන්න ස්ටේජ් එකට. ඕකේ පුතා මොනවාද වර්චුවල් මොනවාගේ වර්චුවල් ඉන්ස්ට්‍රුමන්ට්ස් යූස් කරේ ඔය ඩබ් ස්ටෙප් ඉෆෙක්ට්ස් ගන්න? ඒ කියන්නේ ඩබ් ස්ටෙප් ඉෆෙක්ට්ස් කියන්නේ සෝන්ග් එක ඇවිල්ලා තිබිච්ච සෝන්ග් එක. ඕකේ. ඒක කට් කරලා ඒක ඇතුළට ඉෆෙක්ට්ස් ඇඩ් කරලා තියෙනවා. ඒ කියන්නේ අර බෝන් ස්කැඩෙනවා වගේ සද්ද ඒ වගේ දේවල් ඇඩ් කරලා තියෙනවා. I must really tell you I'm really impressed with it and it's really great. And mama can you please ask them to freestyle? අත්තරම දැන් සර්ප්‍රයිස් වෙලා තියෙන්නේ ලංකාවේ කොච්චර ටැලන්ට්ස් තියනවද කියලා මේ වගේ. ඒ කියන්නේ මම කලාකරුවෙක් වශයෙන් ඔය වගේ ඒවා මම දකිද්දි මගේ ඇස් දෙකෙන් දකිද්දිත් මේක ඇවිල්ලා මට ටික හිතා ගන්න පුළුවන්. මගේ ඉස්සරහට එන වීඩියෝ ක්ලිප් එක මම දවසක ඔයගලන්ව ඉන්වයිට් කරනවා ඒක ඇක්කාට. මං I really really love this costumes. This zombie look man this is really great. And මම කියන්නේ definitely guys මන් දන්න මේ දැන් ඔය නෙක්ස්ට් එන රවුන්ඩ් එකේ මට ඔයාගේ මූණෙන් මට කියන්න පුළුවන් ඔයා ජීවිතයට ගිව් අප් කරන්න නැති ළමෙක්. ඉතින් ඒකින්ද මන් දන්න ඔයා තව සර්ප්‍රයිස් එකක් දෙයි අපිට මෙතන. ඉතින් ඒකින්ද නෙක්ස්ට් රවුන්ඩ් ප්ලීස්. නිමේෂ් ඇන්ඩ් ද ටීම් අමේසිං වන්ස් අගේන් රයිට්. නමුත් අර ෆස්ට් ඇක්ට් එක මීට වැඩිය ඒකේ ගැඹුරක් තිබුණා කියලා මට පර්සනලි ෆීල් වෙන දෙයක්. ඉතින් ඒ වගේ අර උප්පරිම මට්ටමේ දෙයක් කරපුවාම ඒක රඳා පවත්වාගෙන යෑම අමාරු ඇති. සර්ලා දෙන්න ඒ ගැන හොඳට අවබෝධ කරගෙන ඇති. මම මට හිතුණා මේ කොන්සෙප්ට් එක ඇතුලේ ලයිටිං එක විදියකට පාවිච්චි කරුණා වඩා හොඳයි කියලා. මොකද ලයිටිං කන්සිස්ටන්ට් නේ පටන් ගත් වෙලාවෙ ඉඳන් ඉවර වෙනකන්. එහෙම බෑ කියලා මට හිතුණා මේ ඇක්ට් එක ඇතුලේ, ඒ කොන්සෙප්ට් එක ඇතුලේ ලයිටිං පාවිච්චි කරුවේ නෑ ඔගොල්ලෝ. ඒක මං අඩුපාඩුව දැක්කා. මං ඔබගේ ඇක්ට් එක අවතක්සේරු කරන්න නෙමෙයි මේ දේ කිව්වේ, ඔබට සහයෝගයක් හැටියට. මොකද ඒ තරම් ඩීටේල් ලන්න වෙනවා මේගොල්ලන්ගේ ටැලන්ට් එක නියමාකාරයේ ටැලන්ට් එකට සාධාරණයක් ඉෂ්ට කරන්න අනිවාර්යයෙන්ම මේ දේවලුත් අවශ්‍ය වෙනවාමයි මම දකින විදියට. ඉතින් ඒ ගැන පොඩ්ඩක් උනන්දු වෙන්න පොඩි ඉල්ලීමක් තියෙනවා. පළවෙනි වතාවේ අපිට ඒ දුන්න ෆැබියුලස් ෆීලිං එක ආපහු ගන්න මගෙන් නෙවෙයි මාරමිස්ගෙන්. මම ඒකට අනිවාර්යයෙන්ම ග්‍රී වුණා. ඒ ට්‍රැක් එකටම සර්ලා දෙන්න එක පොඩි ඩාන්ස් එකක්
නෙක්ස් රවුන්් එකට ඇර වෙන කොහේ යන්නද යන්න ඊළඟ රවුන්් එකට මේ ලංකාව මවිත කරන්න. නිමේෂ් මට වචන නැහැ කියන්න. මගේ හදවතට දැනෙන සන්තෝසේ ඇත්තරම. වනි කොහෙද නිමේෂ්? වයි ගම කොහෙද? රත්මලානේ. ඔ කොච්චර කල් මේ ඩාන්සිං ඉගෙන ගතද? හරියටම අවුරුද්ද. සීරියස්ලි. Oh my god. ඒකත් මේසවල දෙන්න ඉන්නවා. ඒස ගේ ටැලන්ට් එකත් මම රෙකග්නයිස් කරනවා හොඳටම. මොකද මෙහෙම කියලා the performance is brilliant. ඒටි සර්නි නමුත් ඔයා. Oh my god නිමේෂ්. මොකෝ මේ නර්තනය අපේ නර්තනයක් නෙවෙයි අපේ ඇඟෙරි තිබිය යුතු නර්තනයක් අපේ රටේ නර්තනයක් හෝ එහෙම නෙවෙයි මේ විශ්ව භාෂාවක් ලෙස කතා කරන නර්තනයක්. මම හිතන්නේ නර්තනය කියන්නේ විශ්ව භාෂාවක් භාෂාවක් ලෙස අපි ප්‍රගුණ කළ යුතුයි. හැමෝටම නර්තනය දැක්කහම ඒක මොන රටෙන් කවුරු ඉදිරිපත් කරත් හදවතට දැනෙනවා නම් ඒක සුන්දරයි. ඉතින් ඒ හදවතට දැනෙනකම පුතුම විදිහට මේ ස්ටේජ් එක උඩට ගෙනාවා මම. ද මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට අපේ YouTube channel එක subscribe කරන්න.